පහගී දවස ජනාධිපතිලේකම් පුංචි බණ්ඩා ජය සුඳදර මහත්මයා විශේෂෙන්ම විමල් වීරවංශ මහත්මයා පහුගී රජය කාල අඳුරනල දෙන්නපු මේ රටේ ආර්ථික ගාර්ථකය කියලා ඇඳින්න්නවා ඒවගේම සුදු අධිරාජ්‍යවාදීන්ගේ රූකඩයක්ක් කියල ඇඳුන්ුව මෙ අපිනම මේ අපි ා ීඩියෝ සාාතියක සම්බන්ධ එතුමා චක්‍රලේකනයක් නිකුත් කෙරවා මේ එතුමා ජනතාව ඉල්ලිමක් රජ සේවක ඉල්ලිීමක්කෙරුවා මේ මේ මැයි මාසේ පඩිය හෝ අඩක් කෝවිට් අරමුදලට කැප කරන්න මොකද අමාසිකව රුපියල් බීලියන සියක්‍රදික මුදල් ප්‍රමාණයක් රජේසේවයකට වැටුක් පැටියට ගවන්න ඕන කියකිලා ජෑපි විශේෂම කියන්න කැමැති දැන් රජයේසේවේ ඉන්නඇ තමයි හමුදා නිලධාරින්. රජේ සේවේ ඉන්නෑ තමයි සෞකිශේත්‍ර නිලධාරින්. රජයේ සේවේ ඉන්නෑ තමයි පොලිස්් නිලධාරින්. රජේසවේ ඉන්නෑ තමයි ප්‍රාදීශය. ේකම්තු අල්ලා ප්‍රමුර ග්‍රාමණ ලධරීෙන් සමර්ගනලධරීෙන් මේ කණ්ඩායිම්. එතකොට මේ සියලූම දෙනා රට වහලති යද්දිත් පෞගිය කාලේ ඉස්පිරිතාාලවල වැඩකරා, නිරෝධාන මධ්‍යස්ථන වැඩකර, ආරක්ෂ කටයුතුරු වැඩකරා රුපියල් පධබෙදීමට වැඩකර, නාමලේකන එකතු කිරීමට වැඩ කරා. එතකොට අසීමිත වේහසක් කැපකිරීම කරලා. සාමාන්‍ය කාලෙකට වඩ විශාල කැපකිරීමක් කර පොලධාරගේ පඩිය. කපන්න ඉ කියලක හෝහෙමනත්තම් භාගයක් දෙන්න කිය හෝ ඉල්ලන්නේන එක කොච්චර යුක්ති සහගරද කියලා අපි කල්පනා කරන්නන ොකද හේතුව රජයේ භාරකාර රජයයින් අමාත්‍යව රුද් ගමම්බිමං අඩුුවක්වානුුවක රුපියල් දෙලක්ෂේ අතස්දාක ඉන්දනදීමනාක් මාසිකෝ කැබිණේ මන්ඩලෙන් අනු කරග නිද්දී ජනාධීපති ලේකම්වරයා පෝමද මෙ ඉල්ලන්න කියන එක සම්බන්ධව අපිට ගැටලුවත් කියන. මොකද හේතුව දැන් ජනාධිපති ලේකම්වරයාගේ මෙ ඉල්ලීම. පුද්ගික ඉල්ලීමමක්ලු. මේක හරි විහිළුවක් මොකද හේතුව ජනාධිපති ලේකම්වරයා ඇතකට ඉල්ලි ඉල්ලූේ පුද්ගලික වනන් ඒ පුද්ගලිකෙ ඉල්ලීමට අනුව කවුරුවර සේවකෙ පඩිියහෝබාගේ ලබා දෙන්න කැමති වුණොත් ඒක ලබා දෙන්නෙ පුද්ගලිකද. ජනාධිපති ලේකම්වරයාට ජනාධිපති බ්ලේකම් ශිකාරයාලයේ ශීර්ෂපාටේ පාවිච්චි කරලා පුද්ගලිකව ඉල්ලිම් කරන්න අෛතති්‍යත්ති නොදගෙනෙ පලේ ප්‍රශ්නය. දෙවැන පුද්ගලි ඉල්ලීමක් කරලා. පුදගලිකඉල්ලිම වෙනුව රජේකෙන් මුදල් දෙන්න කැති නොත් එතකො ඒක ලබාදෙන්න පුද්ගලිකවද රජයට කිල ප්‍රශ්නයක්ති නවා. ඒනිසා රද්දක් ක්‍රාම එක රද්දක් ක්‍රම රද පිළිගන්න. අඩුපාඩුවක් ුණනා හරි අත්වරද කුණාග ලාහරි. එක රද්දක් වෙනුවන් තවරද කොහන්නපා. ඉතින් එනිසා අපි ඉතාම පැහැදිලියෝ කියෙනවා බ්‍රජේ සේවකයින්ගේ පඩියටනං අත තියන ලෑස්ති වෙන්න පා. මොකද හේතුව රජේ සේවකෙන් සේලුම දෙනට. මේ පෞ්ගිය අමාස දෙකේ ඕන වෙලා ඕන වුනේ මුදල් ඒ අයට කෑම බීම සඳහා පමණයි. දැන් හෙට්ට දවසේ රට ඇරියයිෙන් පස්සේ. මේ රටේ ජනතාවට එනවා. කරන්බිල එන්න පටන්ගන්නවා. වතුර බිලේ එන්න පටන්ගන්නවා ෙලිෆෝන් බිල එන්නටන්ගන්නවා. ඔන් Onlineයි එක ඕඩ කරපු බඩුවලට ක්‍රටඩ්කාඩ් බිල එන්න පටන්ගන්නවා. ඊළඟට හෙම්මගියම ඉස්කෝලටගන්නකොට ස්කූල්වෑන් පිස් ගන්න සිද්ධ වෙනවා. පන්තිගේ වන්න වෙනවා හෙටිම් පත්සේ පෞගී කාලේ අපි දන්නවා දියවැඩියා රෝගීන්, ඒ වගේම කොලෙස්ට්‍රෝල් තියන අය වහුග අඩි රෝවීන් ඒ වගේම ලිවර් එකේ ප්‍රශ්න තිනය මේ අය කවරවක්කත් වෛද්‍ය පරීක්ෂණමලට සෞක්‍යම හ තුන් නිසා ස්පිතාල වලට ගීන. එතකොට ඒ අයට ඒ පරීක්ෂණ කරන්න තියෙතකොට ජීවිතය ප්‍රමුඛතාාවයන් ගණනාාවක්්‍යනවා. දැන් අනෙක්ෂේ අනෙක් පැත්තිං අනෙක් පැත්තිං දැ ඔවුන්ට රාජකාරයේ වෙනදරත් වඩා කරලා. මට වියහதாම් වැடிவෙන காலைක படிய කපන්න කියල කියන්නේ. வீඩුවක් කියෙනකතා අපි කියන්තිිය නිසා මේ රුපියල් පදාහා ලබාදීමේ වැඩසටහනේදී කවර අඩුපාඩුවත් තිබබත් අපි කියண்டோන කවරමට්ට මේ දේශපාල්ලි කරය කිෙරුවත් ප්‍රාදේශය लेේකம் තුමන්ලා ඉඳලා. ග්‍රමண ගමනධරිියவர் මහත්වරු විශාල வேේසක් ගත්තා. வேේසක රාජකාරයක් කර සාම සමාරලාට உදේ අட்டேந்தලා. රැයි් එකොලාාමෙනනකං ගොල්ලෝ මේක බදන තත්වක් මහන දුන්න මිනිස්සුන්ගේ බැනු ඇවවා බ්ටිකන තත්වර පත් වනා මොකද හේතුව ප්‍රදේශය පෝට්තු ේශපාලක් ඥයෝ මේ වසීල්ගාල බෙදර දේශපාලනි කරන්න කියකෙන් අකරදබෙ මහන දුන්නෙත් මේ ග්‍රාමල් දරීමමත්තුර. ඇතකට ඔවුන්ගේ වැටුප කපන්න කියක ඔන්ගේ වැටුමෙන් භාගයක් දෙන්න කියන හෝ. යුක්තිසාගතනෑ ශිෂ්ට සම්පන්ඩ සමාජයක අනුමත කරන්න බෑ කියන එක අපි කියන්න කැමති. ඒකම තමයි දැන්. මදන්න පබජය සුඳර් මාත්‍යයා මේ ඉල්ලීම් කරනකොට ලංකාවේ රාජ්‍ය සේවකයගේ පළවැනි පුද්ගලයා මේ ඉල්ලීම් කරනකොට පව්ගේ දවසස්සක කැබිනෙට් මන්ඩලේෙන් අනුමත කරගන්න මෙ පෙන්න්න නං රාජ්‍ය සේවකයාගේ මේ පඩියක පන් ඉල්ලන කටිය මේ සී ලංකා අග්‍රාමාත්‍යවරයා දාපු කැබිනෙට් පත්තිකාවද තියෙනවා හරද අග්‍රාමාත්‍යවරයා පාර්ලමේන්තුය කතානාවරයාැබිනට් අමාතයවරුන්. විපක්ෂණයකවරයා රාජ්‍යමාතවරුණා ඒහන් සමාන සනතුරක් දරන තැනත්තන්. එතකොට ඒ තනතුර දරනට තනත්තන් කියන්නේ ම හිතනවැල දට නියෝ ජමාතතියවරු. රාජ්‍යාමාත්‍යවරුන්හ පොද මේකට පාලිේතු මන්තතිවරුන් අයිති වෙන්න. එතකොට මේක තියදේ තමයි විසින් තමන් දැනට දරනු ලබන තනතුරට ීතනතුරට හිමි වර ප්‍රසාධයක් ලෙසහෝ කලින්දෙරු තනතුර අනුවහිමි. වර ප්‍රසාධයක් ලෙසහෝ රජය විසින් තමන් වෙත ලබාදී ඇති නි නිල වාහන ද ශ් පාලිම තුහමඇතිවරදිද සිය දේශපාන පක්ෂ, ේක්ෂකත්වය පවදදිනිකි වන භාවිත කරන නම් පාත සඳහන් කොන්දේසිවලට යටත්ව නිලවාහන ස නිනිවාස භාවිතාකිරීමට සුදුසු භාවය යෝජනා කරණි. එක් වාහනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයත් මට කියන්න මේ ගොල්ල පාවිච්චි කරන. V.8. පාඩෝ හරිද ඒමනත්තාන් රේන්ජරෝර් රතයක් රුපියල් ලක්ෂෙයට කුලියට ගන්න පුළුවන්තන කියනමට. මට කියන්න ප්‍රාඩෝ එකක් හරි Vට් එකක් හරි රේන්ජරෝර්රයක් හරි BMWක් හරි මර්සිඩිස් බෙන්සයක්හරි කොහෙන්ද රුපියල් ලක්ෂයටට පාවි මේ කුලියට ගන්න පුලුවන්. අවමතරමෙන් අපි දන්න තරමට පාඩෝ එකක් ගන්න යනු ලක්ෂ දෙක හ මාර්ථය හා පැත්ත කුලියට එතකොට මේ මොකක්ද කරන්නේ. දැන් රාපාර්ලිමේතුව විසුරුවා හරයයිෙන් පස්සේ කැබිනෙට් අමාත්‍යවරු පමණයි බාරකාර ආණ්ඩුව ඉන්නන්නේ. එතතුව රාජ්‍යමමාතවරු තොග පපිටින් ඉඳෝ මේ ආ්ඩුව මේ ගොල්ලන්ට මේ නිලවානයක් රෘපිය ලක්ෂ ගානතතුරු අපි න්නවා ඇමතිවරකට නිලවාහන තුනත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ හතහමාරයි දහය අතර ගානකට එල්ලියෙන් කුලියට ගන්න තියෙන වාහනයක් දැන් දෙනවා ලක්ෂේ ගාන ලක්ෂ තුනකට. එතකොට මෙහෙම ඇමතිවරුන්ට සුකෝප බෝගීව ආණ්ඩුව පටිතාද කරගන්න ඕන වෙලාවෙේ ඒ ගොල්ලන්ට මුදල් කාබාසිඥා කරලා ඇමතිවරුන්ට රජයේ මුදල් වලින් සැපවාහන පෞච්චි කරන ටැදීලා ජනාතිිපතිලේකම්වරයා ඉල්ලනවා මේ රජේසේවකයන්ට පඩිපන්න කිලිවරලා. ඉති ඒනිසා අපි රජේ සේවකයෙන්ගේ පඩියටනම් අතතියන්නපා කියලා අපි ලෑස්තුවනවා අප කියන්න කැමති මොකද හේතුව අපි තමයි. අවුරුදු පාහ ඇතුුලත. රජය सेවකෑන්ට එකවර කුපියල් දහදහක වැටුක් පැඩියිගමොත් තරක් රපියල් දෙ පන්සයගොත් වැටුක් පැඩි කරපු රජක් එනිසා අපි රජය सेේවකන්ගේ මමම විශේෂයෙන්ම කියන්න කැමැති අපි නම් මහින්ද මහත්්‍යයා බීලුන් ගෙඩිය රපියල් ලෙසි අසුවට යද්දී සැපද කියලහआගේ ඔබ තුමන්ලා අපේ රජයෙන් සයට රුපියල් දහදාහ පඩි වැඩි විම කො ප වැ ඩි ගොත් රගෙන. සියට හැත්තෑ ගෝටාබේ රජ පක්ෂ මහත්තර චන්දරීල දැන් පඩිය කපාගන්න හතනෙක් ගැන අපි න සැපද කියලා අහන්න නෑ අපිට සම්බඳ දුකයි අපි ඔබයන පෙනිත්වාව අපි ඔබේ පඩිය කපන්න ඉඩ දෙන්න කියකම පහැතිලොකන් දෝඩට. එනිසා ඒවගේ දෙනිකාරනය තමයි ද පිබිජය සුන්ද්‍රම මහත්තවගේ මේ කතන්දර කෙරෙද්ද දැ පෞගී දවසේ කැබිනෙට් මණ්ඩලය අනුමත කරනවා මධ්‍යම අධිවේගේ මාර්ග දෙවන පිය අධියරේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා රුපියල් බිලියන තිස් හතයි දසම එකක නය මුදලක් ලබාගන්න තෘපියල් ිියන් තිස් හතයි දසම එකක මුදලක් ලබා දෙන. ඇතු අපි දන්නවා මධ්‍යම අධ්‍යවේගී මාර්ග දෙවැනි අධියරේ ඉන්නවා දේශීය කොන්ත්‍රාත්කරුවන් ඉන්න. එතකො ඒ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ඔවන් වැඩකරයව ප්‍රතිශතය අනුවතහැ මුදල්ග වන්න ඕන. අපට ආරංචි විදිියයට මේක. මේක සමාගම් දේකන ලබා දෙන්න තමයිල සූදා නම්වෙෙන්න්නේ. එතවට අනෙ සමාගම් වලට නොති මේ සමාගම්වලට දෙන්නේ. රජජයේ! ඉහළම තන්ත්‍රයන්න රාජිනල ධාරියෙක් ෆොකොං ේශ්‍රච ස මාගමකින් සහ සීලංකාේ තියන සමාගමක පෞගී කාලේ ලොක්කු ලොකු සම්බන්ධකන් තිබ්බා. ඒවට ප්‍රතිූපකාරකිරීම සඳහාද කියන ගැටළුව අපිට එනවා. දැන් ඒට අමතරව මේ මධ්‍ය මධදිවේගේ මාර්ගය දෙවැනි අදියටට. බිියති සදක් ගවනට අමතරව තව පාරවල් කිමට එකේ පහ දිගින් යුත්ත පාරවල් දහයක් කදන්න රුපියල් බිලියන දහයක නයමු දුලක් චන ඩියවෝලපන් බැන්කෙන් ලබාගන්න කැබිනට අනිමතියක් ලබාදී ති න. දෙ ච ඩියවලපන් බැන්ෙන් ල බැන්කෙන් බගන්න යගනම කියන්න කැමති. දෙන් දෙදස් දහතරට පෙර රජයය සාමා්‍ය චීනෙන් බැංකුුණය ගන්න ක්‍රම දෙකක් තියනවා. එකත් තමයි. චක්්‍රීක්ීම් බෑකෙන් ගන්න අය දැ Chineseනස්ක්ෂීම් බෑෙන් ගන්න අය දෙන්නේ ගෞන්මන්ට් ගවන්ම ආඩුවෙන් ආන්ඩුවට ඒක පොලිය සාමාන්‍යෙන් සියට දෙකයිදසම හතයි. දැන් චන ඩවලන් බෑකිෙන් ලබානගේ පොලිය ඇවරේසාාමාන්‍යයෙන් සයට හයයි. එතකොට ඒක ඕනම විදිකර පටපටකාල ගන්න පුලුවන්. එතරම සියට තුනයි දසම තුනක වැඩිපොලියක්. ඒ බැංකෝටක වඩෝන. දෙැන් මේ දෙදස් දාහතරට කලින් මේ බැංකුවෙන්ත් නාෑයාරගෙන තමයි ගොඩා පාරවල් හැදුවේ. ඒකට කියන්නේ අන්සොලසිටටඩ ප්‍රපෝසල් ගනල්ල කැබිනටක් ම්ඩයෙන් අනුවත කරලා එග්‍රීීමට්කක් ගහලා. ඒ විදිර්තය පාරවල් හදන්න. එතකොට මේක ගිරිි පොලියට නෑ ගැනීම. අනේ පැත්ත මේකතින් වඩේ තමයි සාමාන සාමාන්‍ය ක්‍රමවේද අනුව මාර්ග සංවර්ධන අධිකාරිය පාරකට හදනෑ බියෝකි ූයකට වඩා සියට හැත්තවක වැඩිවීමක් මේක තියෙනවා. එතකොට චීන කොන්තරාත්කරුවෙක් මේ බියෝකිවක හදලා ඕම නය ගෙනල්ලා ඒක කැමිණට් මන්ලට අනුමත කරලා කැමිණට් ම්ඩල අනුමත කරයි පස්සේමකක්ත් කරන්නේ මේක ලබා දෙෙනවා මේ දේශය කොත්‍රාත්කරුවට. දේශයේ කොන්තරාත්කරුවෙකට ඔවු ලබා දෙන්න කියටදිය බියෝකිව් වැඩිවීමකට. එතන නිකම්ම. ඔහු සියයට හතලියක ගෙනාපු කොන්ත්‍රක්කරවා. ගෙනාප චීන කොන්තුරාත්කරවා සයට හතලියක නයක් ආත්මය මේ ලාබයක් ලබනවා. ඊට අමතරව සයට තුනා දැසම තුනක වැඩි පොලිියක්ග වෙනවා ඒ බැංකෝට. මං අහන්නේ මේ රටේ ආර්ථික වැටල තියෙද්දිී. සංචාර කර්මාන්තය වැටල තියෙද්දදි ශෞඛ්‍ය ශේත්‍රයට වීධංකරන තියෙද්දී ෘෂිකරමාන්තය ටිල තියෙද්දී. ඉළඟට තොතු තාක්ෂන ඉන්දස්්‍රීක වැටල තියෙද්දි. මැනිෆෙක්චරි ඉන්ඩස්ක වැටල තියද්දී. මේ වගේ ලංකාවය ආර්ථිකය මර්මස්ථාන වශයන් තින ශේෂත්‍ර ගණනාවක් වැටල තියෙද්දී ආර්ථික ආවපාතය විිසාාල වශය පල්ලිහට බැල්ල තියෙද්දී ලෝක බැංකුව ලංකාවේ දුගීභාාවේ සයටට හතලිස් තුනකින් වැඩි වෙනවයි කියල ප්‍රකාශ කරද්දිී මේ ගොල්ලන්ට මොකද්ද තියන ප්‍රමුඛතාවය මේ සියට හතලිස්තුන මේ පාරවල් දහය කකිලෝමිට එකසේ පහ ලබා ගන මටරන් සැකයක්ත් තියෙනවා මේවා සාමාන්‍යයෙන් කිරෙන්නේ මොකද මම දන්නවා. දෙදස් දාහතරට කල්න්නුත් මෙය වනේ මේක කාගේ හරි දේශපාලක්නගේ සම්බනතාවෙන් තම්මයි ආසාන්‍ය දේශී කොදරත්නයෝ ජිතහම්බෙන්නේ. මොකද ඔුට සියට තියහත් තිෙනවා. එතකොට දේශපාලක් ඥරත්තෝකින් සයට දහයක් විතර යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා තුර ඔබ ගඩන් හදල බලන්න බිලියන පහලෝක බිලියන පහලෝකින් සියයට දායක් ගියාම මේක කී දෙනෙක් අතරට. ච්‍රමාණයයක් මේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේ වීදන් කරන්න බෙදලියනවාද කියනක තමමුන් නාන්සට කල්පනා කරළ බලන්න. එතකොට අපි රටක් හැටට සයටට හතුළියින් දුගීභාවයට පත්වේගෙන අභියෝගයක් තියෙද්ද සංචාර් කර්මාන්තති විශල වශයෙන් නැතිවෙද්දිී විනාසවෙද්දි ලංකාව ආර්ථික අවපාතය විශාල වශයෙන් යද්දි ඩොලරය රුපියල් දාාහතරකින් විතර රපියල් දාහතරකින් විතර අවප්‍රමාණයේ වෙද්දදි. නාෑබරිින් අපි මිරිකෙද්ද නැගටන්න දැඟටින්න පාරක් හොයාගෙන ඉන්ඩැද්දි රජේසේකයන්ගේ පඩි වැඩි කරනවා වෙනුවට රජේසයකයන්ග පඩි අඩු කරන්න උත්සාහ කරද්දි. එතකොට එවැනි අවස්ථාවක මේ පාරවල් හදන එක ප්‍රමුඛතාවය වනේ කෝමද කියලා අපි කැමතිහන්න පුචි බන්්ඩා ජයසන්දර මැත්තුමාගෙන්. එනිසා අප එකද අප හදිල කියන්න ඕන. අද මේ ජයෙන් ඉල්ලිමක් කරන්න කැමති අපි මේ මෝතේ පක්ෂදේශපාලනය අමත කරලමු. ඒ වගේම කල්ලි දේශපාලනය අමත කරමු. මේ වෙලාවෙද අපිට රටක් කැටියයට ඉදිරියට අන්ඩෝන. අපේ අපනෑන වැඩිකර ගඩෝන. ஆන எனන පාලනය කර ගඩෝන. රුපේල අවප්‍රමාණය කිවීම සාමානීකරණය කරඩඕන. දැනටම පුද්ගලිකන්සේ පුද්ගලිකාන්සේ සාමාෙන් ප්‍රේෂ ියයටට ඉන්නාගේ රැියාව නැති ලාග ල් තිනවා. රැයාාව නති ලා තින. ල් ගේ ැखයාාවල් ැතිලාතින. ලවයෙන් ලක්ෂ හගට ආසන්න ප්‍රමාණයක් පුද්ගලිකන්සේට රැල් නැතිවීමේ සභාවිතාවයක්තියෙනවා. ඊළඟට විසිපන් ලක්ස ව වන්රැකයාලාබින් ඒගේ දහ ලක්ෂයක් වු දෛනි කාදාය උපන්නගේ ආදායම් මාර්ග නැතිලා ල්ලතින. මේ සියලදන මුල් දාසල කන බ නොගස් තින. දැන් ර පසේ. සෞ්‍ය මේ වශයෙන් ගැටලුවාම එන්න පුළුවන් හැබැයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න එන්න පටගන්න නේවෙලාඇතමයි. බිල්ටි ෙවීම සිට දරුවන් පාසල්ලෑමය සිට ආදෑම හොයා ගැනීම සිට උකස් කරපු කණකරාබරණටක බේර ගැනීමේ ප්‍රශ්යනවා. ඉතිග නිසා රටේ ආර්ථිකය ඊහලනැන්ගීමේ විසාන අභියෝගයක්ත්තියනවා. මේක උද්ධච්ච තක්කඩි ආත්මාර්ථකාම විදිෙක්ට තනි මිනිහකොට මේ කරන්න බෑ තනි පුද්ගලෙකොට කරන්න බෑ තනි කණ්ඩායමට කරන්න බෑ. ඒේෂක් ඥයෙන් සතුන් ලත් කන්ඩායම් වල උපදෙස්මත සියලුදනායකතුවෙලාගර ෝට. නිසා මේ ප අපි අපි ඉතාම පැහැදිලෝ කියන්නන්නේ මේ පාල ේතුව කැනවත්ත දත්ක මටන පුදගලික පාලිමතු ක දව ොන්න. ඇැබයි ඒගේ අනි පැත්තෙන් මැතිවර්ණය තියන් නොන්නෑ දැම්ම. තව කල්දාන්න. ඊට වඩා ප්‍රමුකතාතියෙන් නොන ේවල් වලට ප්‍රමුඛතාාවේදියලා වැඩ කරන්න ගල්ලා සිරීමෙන්ට. අප ීතනවා මේ මම මතු කරප කරනුවලට පුංචි බණ්ඩ ය සුන්දර මැත්තුමා. එමනැත් මන්නක් ස්බගේ කොල්ලො බ කියන එකට මේ උසු විසිුක කර තින කේ ෙදවක මක කියන්න කැමතින ඉතින් එතුම මේ උත් ද ලා පොතුන්. බෝ දැසනක්වේවා මම චාන්තභයේ සේතර එතපුූවාාර්ණය න්තුමන්ත්‍රී උපරන්ධදි ශ්‍රික්්‍යය අද අපි මේ රටේ දීවත්වෙන ත්වය දිහා බැලුවෝ අපට ලොකු බීතියක් ඇැටවෙලා තියෙනවා අද ඇතිවෙලා තියෙන වේශනය සම්බධ අපි දන්න ලෝක ඉතිහාසේ දල බල්නොකොට මෙවන් වේසන මෙවන් පරදර ලෝකෙ සෑම රටකටම ආපු අනාගතයක් ගැනා පිඩ කර හැබැයි මේකෙදී යම් පරස්පරභාවයක් තියෙනවා ඒට හේතුව තමයි මේ වේශනය ලංකාවට බලපාලත් තියෙන ක්‍රමය මක පටි අස්ථාවර වෙලාවක මෙවැනි වේශනයක් අපේ රටට බලපෑම සම්බන්ධව අිසී ලාංකිවේ හැකිට කනගන්න මම දන්නවා මගේ දිස්ව එක්ේ පුදතලන් දිස්ස එක්කේ ඒතරන්න මේ දීවර ජනතාව හරිී මහිංසක එදා ේල හොයාගෙන කන ජනතාවද උතුම සිීදුවකට පත් වෙලාන්න. අද එදිනෙදා ජීවත්වෙන්ඩ එදිනෙදා රැකියාව කරන්ඩයන්න්න තෙල්තික ගණඩ බැරිුලාක්ද. අපි රජෙන් අහන්ඩෝන මෙච්චර තෙල්මිල පහත බල්ල එද්ද ඇයි බැරිද මේ භූවිතෙල්තිකක්වත් මේ දීවරෙන්ට ලබාදෙන්ඩකෙල්ීමේ සහන අආධර්ද මොකද මත්ස සම්පත රටට ගේන මේ අවස්ථාවේ ආහාර හිගියක් වෙලාවෙේ තමඟ ජීවිතය පරදුවට තියලා ඒගේන මත්ස සම්පතටවත් මේ ආධාරයක් උපකාරයක් එහමනැත්තම් මේ තෙල්මිල පොඩ්ඩක් භූමිතෙල්වත් බස්සල දෙන්න බැරිද කියනෙක් අපිහලුන් අපේ ගරු ජනාධිපොත්තුමාද. ඒවගේ නෙමයි අද රටේ ආර්චික අර්බූදයක් ඇතිවෙලා තියෙනවා. සමාජී අර්බූදයක් ඇතිවෙලා තියෙනවා ඒවගේම විවස්ථා අර්බූදයක් ඇතිවෙලා තියෙනවා. රටේ ජීවත්වන ජනකොට සෑම කෙනෙකුට අපි කියමු ගොවියගේ හිඉදලා පුෂිකර්මය ඒවගේම දීවරයාගේ. ඒ වගේ අනිකුත් ආයතන සෑම කෙනෙකට ඉදිනදා වැඩ කරන සෑම කෙනෙකුට අද පුදුමාකාර පක්ෂක මූුණ දෙේන්න සිදවෙලා තියෙන මොකක්ද මේකට හේතු. ඇයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කැඳවන්ඩ කියලා වෙන දේකට නෙමෙයි. මේ රටේ දෙසය විසි පහෙන් එකක් හැති ඇත මටත් අයිතිය තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනී. ඒතරක් නෙමෙයි විවස්ථාව රැක ගැඩී ඒක මට පවනක් නෙමෙයි මේ රටේ ජීවත්වන දෙකෝට විසිලක්ෂකට ඒ අයිති තියෙනවා? එහමන ඒ පාලිමේන්තුව කැඩවන්ඩ කියන්නේ රාජපක්ෂ පවුලටාව අඩ්ඩුවත් එහෙමනත්තා රජපක්ෂ පවුල කරපු වැරදිවලට අපි ඒත් සුද්ධ පෛත්‍ර කරන්නවත් එහමැනත්න් අප පාර්ලිමේන්තුවේ ඉදගණඩුවමනොත්ෙමයි. හැමැයි පාලිමේන්තුවේ දෙසිය විසි පහක්කින්නු. මේ අවස්ථාව එකමුතු වෙලා තීර ගත යුතු වෙලාවක් වෙලා තිේරු. එහමන එතනද මේතින ප්‍රශ් සියල්ල නිවාගණඩපුලුවන් හැකියාවත් තියනවා. අපි දන්නවා මැතිවරණ තියන්න ක්‍රවේදයක් නෑ. ැ අපි ර්ම ලාව මැතිවරන ැමති. ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදය අග කරන නායක අපේ නායකකිව් නිතරම කියන්න පාර්ලිමෙන්න්තුව කැඳවන්න පාලිමේතතු කනව. අපි දන්නවා මේක නොතේරුන් ඉන්න උදවිය කියනවා පාර්ිමෙන්න්තුව කඳවන්නන්නේ මුගේ වාසියයට කිය. අපේ වාසියට නෙමයි, හැබේ අප යුතුකමත්තියන මේ දෙසිය විසිපහටම මේ රට රකින වි්‍යවස්ථාව ආරක්ෂා කරලාද. අපි දන්න මම එක්සත් ජාතික පක්සේ වසර ගානත් ජීවත් වෙච්ච කරෙක් පලාත් ස මන්ත්‍රීවරේ නාගරි මන්ත්‍රීවරෙක්. නිර්ග කාලයක් දේපාලනය හිට පපු කෙනෙක් ඒ හෙසේ වෙනත් අපි යුතුකමතියන අපි පොඩිමිනිස්සුනත් මේ ආත්ම ගෞරඇතිය රටේ විවස්ථාව ආරක්ෂාරගන්න. අපි අහන්ඩෝවන තමුන්නාාසලගේ මේ විවස්ථාව ඉස්සරලාම මේ කැතකරේ කවුද කියලා. මට මටකායි දෙදස් දහටේ ඔක්ටෝම්බර් විසිහයවෙනිදා රෑ එලි වෙන කොට බලහත්කාරයෙන් මේ රජියල්ලගත් ජනතාව දුන්න අවරුදු පහගට මේ දෙසය විසිිපහට වරමක් දුන්නා. ඩුවක් කතන් ආ්ුවක් කත තිබි ාන්ඩුව දුවලක නිර කරලා. රට සංවර්ධනය කරන්න ස්ොයම්පෝ සිත කරන්න රටේ ආරක්සාාව වලන්න රටේ මිනිස්සුට්ට ජාතන්තර ප්‍රජාතන්තරක යන්ෙන්ඩ ඉඩෙන්න නිදහස ෙන්ට කියනෙකට තමයි රජය එදා ආණ්ඩුවක් අපි ඇති කරන්න පුළුවන්කව ලැබු. නමුත් ඒක කරගෙන යනකොට මගදි කඩුළු කම් කටු බාධක කොච්චර කෙරුවක්. මේ උදවයට රාජ පක්ෂ පරම්පරාවට තනතුරුවල ඉදලලා පුරුදු වෙලා ඒ තනතුරු නැතුව ජීවත්ෙන්ට බැරිකට. මේ උදවිය මේ දේකරා දින පනස් දෙක ආණ්ඩුවක් එක පාරම හැදුව. ඒ හදනකොට ඔය වගේ දැනටත් ඔය දේශපාලනේ පොහොටතුේ කතා කරන ඇමති මැතිවරු. මේ උදවිය මේ කටන්දරම තමයි කිවෙනෑ මේක විවස්ථා විරෝධි නෑ මේක පුළුවන් ජනාධිපතිවරයට පත්කරන්න මේක කිසිම විවස්ථාවට පටහහිනිි අපි ක්‍රියා කරන්න නැයි කියලා පුල පුලාා මේ තැන්වොල කියන්නට පටන්ගත්ත මාධ්‍ය දෙයට කියන්න පටන්ගත් අන්තිමේතිමකක්ද වුණන. ේස්ථාධිරය හරි තීරණයක් දුන්නා සේස්ථාධිකරණේ ඉතාමත්ම බිනිසුරුවරු හදදෙනෙක් එකතු වෙලා ඒකමතික තීරණයක් දුන්නා මේක විවස්ාව විරෝධී විවස්ථාවට පඩහැනේ මේකයි නිසා නැවතත් මේ රජය දින පරස් දෙකේ රජය අත්හිටවන්ඩෝඕන කියන හැබැයි මෙතනද අපි කියන අපි කරගත්ත වැරද්දත් තියෙනවා එදා තිබුණ අපේ රටඉන ශේෂ්ඨනායකන්ට මේ සම්බන්ධෝ මේ වැරද්ධ තුළ ගොල්ලන්ට ඩුවන් ලබාදන ක්‍රමවේදයක් හදන්. හැබැයි එක එදා හැදුවෙන. ඒ හැදපු නැතිනිසාා තමයි දැම් මේ ඉදිරයේදී මේගොල්ලො පූරු ආදර්ශයක් හැටියට නැවතත් මේ විවස්ථාව කුලන්ඩ හදන්. අට වෙනකොට මේඋත උදවිය අදවනට නැවතත් ්‍යවස්ථාව දෙපාරක් අහෝසි කරලයිවරයි. මේ විවස්ථාව තියෙන උතුම් ගතිලක්ෂණ නැතිකරලයිවරයි. අපි දන්නවා අදැන් ඉදිරියේදී මහා දිකරන නැත්තන ේස්ා ි කරනයට ගිහිලා තියනෙන. ඒ සේස්ථාධකරන ඒ උතුම් වූ ඒ නීතිය ඉස්මතුවෙලා මේට තීරණ ලබාදී කියලා. ඒහෙසේ නමුත් අද වේශනයට ලක්වෙලා තියෙන අපේ ජනතාව මුදාගන්ඩ ගටයුතුේ එකම තීරණය වෙලා තියන්නේ පාර්ලිෙන්තුව ැදීම විතරයි. ඒ පාර්ලිමේන්තුව කැඳවල අවශ්‍ය කරන අනපනත් හදාගන අවශ්‍ය කරනම් ිලමුදල් ඒවා අනු මට කරග නැවත් පර්ිමෙන්තුව හ්ඩව හරි විුර දාන්න පුළන්. ඒහම සිද්ධියක් යෙන්නේ අපේ වාසි ලබාගෙන නෙමයි ඒම නැත්තන් අපි යැපෙන්ඩ ෙමෙයි. ඒම නැත්තන් අපි වෙන දෙයක් කවුරුත් කරපු වැරදී සුද්ධ කරලා හඩි පාරට ගෙනයාම නෙමෙයි නමුත් අපේ යුතුකමත්තිය වාදශය විසිපහෙන් එකක් ැටතිියට හරි අපි දෙේශය විසිපහටහරි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්, ප්‍රජාතන්ත්‍රවාදයට කිසි හිරේහරයක් නොකරවන් ඒ වගේම විවස්ථාව ගරු කරන්න අධිකරණය ආරක්ෂා කරත් . අපිඒ තමුන් නාන්සලාට කියන්නේ. දිතරම මේ සම්වන්ධව තමුන් නාසලාගේ මත එට ගන් අද රජය කරන්න හදන කූඩ වැඩ අද රජය පිල්රාට තියෙන සල්ලි වලට හරියන්ට මෙහෙ සල්ලි අච්චු ගහන. ඒක නෑ කියන්න බෑ ඒක ඒ ඒ අමාත්‍යවරම අපි දැකලා තියෙන මාධ්‍යය කියන ඔවු අපි සල්ි අච්චු ගහනවා තමයි බිලියන විසි දෙකට අධික සංක්‍යාවක් සල්ලි අච්චු ගහලා කියලා තියෙනවා මම කියනවා අපේ ගමේ ගනවසියන්. එඒදා මුන් නාාන්සල පොලට යමත් දාගෙනයන්නේ පවස් එකේ මේ විදිට ගියොත් මේ රටේ තමුන් නාන්සලාට වෙනවා විල් බැරක්යක් හරගන පොලොට සල්ලි දාගනයන්. රුපේලේ යගේ පහත්ව වැටනවා. දොලරේ තවතවත් නගෙනවා රුපියල්ලෙෙන් වැඩක් නැත්තුව යනවා. එහෙම නං සල්ලි කොල ගොඩක් අරගෙනයන්ට සිදුව වෙනවා තමමුන් නාන්සලාට පොල්ල ඇද්දි මේ අආකාරයෙන් ගමක් ගත්තු. ඒම නන් සහෝදර සහෝදරේ අපි තමුන් නාාන්සලාටක කියයන් ඉතාම තිීක්ෂ පුද්ියෙන් හිතන්. ඒ වගේ මටේ ගරු ජනාධිපතිතුමා නිතරම මනස සෙහිපත් කරගන්න එකක පොකුපණු අවස්ථාවට පහින පොකුපනුව ඇමතිවරු අපි දන්නවා ගද හොයාගෙන කොකුපනු යනවා. ඒ වගේම බලය හොයාගෙන ඇමතිවරු යනවා ඒආණ්ඩු එත්තමති මේ ආණ්ඩු එත්තමති මේ උදවියවිල්ලා අද මාධ්‍යයට කතා කරලා කියනවා. නෑ මෙහෙමයි මෙහෙමයි කිය. මේ තමමුන් තාන්ු තනතුර තාාන් රැපෙන්. ඒද වැට කරන දවයට ඉ ඉදිරිිය ජනතාව. හරියාාකාර උත්තරයක් දෙදරී කියලා අප සිතමින් මේ බෞද්ධ රටේ බුදු දහම තුළ ඇති වෙන හැම දෙයක්ම හරියාකාරව සිද්ධ වී කියලා කියමින්. අපේ තිය නෝන්ට ක්තියක් දහිරයක් අපි රජය වෙනුවෙන් අපි දෙන්නැති ජනතාව වෙනුවෙන් අපි දෙඩ කැමති එහෙමනම් ඒයාකාරයෙන් ්‍යවස්ථා වාරක්ෂා කරන වැඩ කරන්් කලා ජාධපත්තු මාර කියමෙන්, පි හුව.